දැන් සති දෙකක කාලයක් ඇතුළත තුල මර්ධනකාරී පනත් දෙකක් ගැසට් කරලා තියෙනවා පළවෙනි පනත තමයි ශස්ත්‍ර විරෝධී පනත ඊළඟට මේ වෙනකොට ගැසට් කරලා තියෙනවා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත කියලා පනත් කෙනුම් පතක් ශස්ත්‍ර විරෝධී පනත මගින් එහි තුන්වන වගන්තිය මගින් විශේෂයෙන්ම මහ පොළවේ සටන් කරන අරගල කරන ආණ්ඩු විරුද්ධව කටයුතු කරන වෘත්තීය සමිති ක්‍රියාකාරකීන් දේශපාලන ක්‍රියාකාරකීන් සහ ජනතාව ත්‍රස්තවාදීන් කියලා ලේබල් කළා ඔවුන්ට දඩුවම් කරන්න ඔවුන් රඳවා තබා ගන්න අවශ්‍ය ප්‍රතිපාදන සරසලා තියෙනවා ඊළඟට මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව පනත් කෙටුම් පත මගින් නිශිතවම සයිබර් අවකාශය නැත්තම් සමාජ මාධ්‍ය භාවිතා කරලා තමුගේ මත පළ කරන අදහස් පළ කරන ජනතාව ඒකරාශී කරන අරගල කරන අයව මර්ධනය කරන්න අවශ්‍ය ප්‍රතිපාදන ගෙනලා තියෙනවා ඒ අනුව අර මේවන විට අර වලං කඩේට පැනපු හරක වගේ රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ගජ මිතුරන් විසින් ප්‍රජාතන්ත්‍රවාදයේ වල දමන පනත් කෙතුම්පත් එකින් එක ගෙනෙමින් තිබෙනවා එහි මේ වෙනකොට අපි දකින බරපතලම පනත් තමයි මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙතුම්පත මේ පනත් කෙතුම්පතේ 12 වන වගන්තියේ ඉඳලා 24 වගන්තිය දක්වා විශේෂයෙන්ම වගන්ති ගණනාවක් මගින් ඔවුන් තහනම් කරන ලද ප්‍රකාශ මොකද්ද කියන එක දක්වලා තියෙනවා ඒ අනුව මින් ඉදිරියට මේ පනත් කෙටුම්පත සම්මත වුවහොත් ඉන් ඉදිරියට සමාජ මාධ්‍යවල ක්‍රියාකාරකීන් විදියට ඉන්න සමාජ මාධ්‍යවල අදහස් දක්වන ආණ්ඩු විවේචන කරන ආණ්ඩුවල ක්‍රියාකාරීත්වය නියෝජනය කරන විවේචනය කරන සියලුම දෙනාට දඩුවම් කිරීමේ හැකියාව ජනාධිපතිවරයා විසින් පත් කරන ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ විසින් පත් කරන පස් දෙනෙකුගෙන් යුත් කොමිෂන් සභාවකට බලය පවරලා තියෙනවා ඉතින් මේ ක්‍රියාවලිය ඉතාමත් පැහැදිලි මේ අරමුණ මොකද්ද කියන එක ඉතාමත් පැහැදිලි. එතකොට අපි විශේෂයෙන්ම මේ වෙලාවේ ඉල්ලා සිටිනවා සමාජ මාධ්‍ය ක්‍රියාකාරකීන් සමාජ මාධ්‍යේ පාවිච්චි කළ තමුගේ මත හසුරවන සියලුම දෙනාට මීට විරුද්ධව නැගී සිටලා මේ පනත පරාජය කරන්න අපට මූලිකවම තිබිය යුත්තේ මහ පොළවේ අරගලයක් පමණයි කියලා අපි විශ්වාස කරනවා. මොකද මේක අධිකරණයක් ඉදිරියට යන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරියට යන්න පුළුවන්. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණේ තියෙන බලය සීමිතයි. ශ්‍රේෂ්ඨාධිකරණයට කරන්න පුළුවන් ආණ්ඩුකම විවස්ථාවට මෙහි තියෙන වළංගුතාවයේ කෙසේද කියන සීමිත වපසරිය තුළ මේක අර්ථ නිරූපණය කිරීම පමණයි. නමුත් මේක ක්‍රියාවට නැගෙද්දි තමයි විධායකය කොයි ආකාරයෙන් ජනතාව මර්ධනය කරනවද කියන එක පැහැදිලි වෙන්නේ. උදාහරණයක් විදිහට ICCPR පනත බැලු බැල්මටම සද්භාවයෙන් ගෙනාපු පාර්ලිමේන්තුවේ කිසිදු විරෝධත්වයක් නැතුව සම්මත වුණු පනතක්. නමුත් ඒකේ තුන්වෙනි වගන්තිය අකණ්ඩවම භාවිතා කරේ ජනතාව මර්ධනය කරන්න. පොදු දේපළ පනත අකණ්ඩව භාවිතා කරේ ජනතාව මර්ධනය කරන්න. නවකවාදී පිළිබඳ පන්ත අකණ්ඩව භාවිත කරේ ශිෂ්‍ය ක්‍රියාකාරකීන් මර්ධනය කරන්න. ඒ වගේ මේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත සම්මත වුණොත් මේ රටේ සමාජ මාධ්‍ය අවකාශය පාවිච්චි කළා මත හසුරවන මත ප්‍රකාශ කරන සියලුම දෙනාටම තමුගේ කටවල් වහගෙන ඉන්න වෙනවා. ඒකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ සමාජයක් විදියට කිසිම ප්‍රගමනයක් නැති අදහස් දෝලණය වෙන්නේ නැති අදහස් උනන් නැති නිෂ්ක්‍රීය වෙච්ච සමාජයක් බිහි කරන්න තමයි රනිල් වික්‍රමසිංහට ඕනේ. එහෙම නිෂ්ක්‍රීය සමාජයක් බිහි කරපු තමයි රනිල්ට IMF එකේ කොන්දේසි ක්‍රියාත්මක කරන්න පුළුවන්, තමුන්ගේ බලය රැක ගන්න පුළුවන්, පාර්ලිමේන්තුවේ මේ 137 දෙනායි කුමන්ත්‍රණය හරහා රැකගෙන යන මේ පාලන ක්‍රමය රැක ගන්න පුළුවන්. ඊළඟට මේ සමාජයේ අරගලයේ විසින් වෙනස් කරන්න හදපු සංස්කෘතිය නැවත ස්ථාපනය කළා රාජපක්ෂවරුන් ඇතුළු ඒ නරුම සංස්කෘතිය නැවත පිහිටවන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ සම්බන්ධයෙන් අපි අධිකරණ ක්‍රියාමාර්ග වලට යන්න බලාපොරොත්තු වෙනවා. නමුත් අධිකරණ ක්‍රියාමාර්ග තවදුරටත් මේකට සෑහීමකටපත් වෙන්න බෑ. මොකද අපි දන්නවා IMF කොන්දේසි මත සේවක අර්ථසාධක අරමුදලට 30% බද්දක් ගහන්න ගෙනාපු පනත් කෙටුම්පත කම්කරු ව්‍යාපාරයේ නැගී සිටීමකින් පරාජය කරන්න නොහැකි වුණා. ඒකේ අවසාන ප්‍රතිඵලය වුණේ ඒ පනත සම්මත වෙන තත්ත්වයට පත් වුණා. ඉතින් ඒක නිසා මේ යථාර්ථයේ සමාජයේ තේරුම් ගන්න ඕනේ, මේ නිද්‍රාශීලීත්වයෙන් සමාජයේ මිදෙන්න ඕනේ, අරගලයකින් පස්සේ සමාජයකට හිමිවන යම්කිසි පසුබැසීම නැත්තම් යම්කිසි නිද්‍රාශීලී තත්ත්වයට පත්වීම දැන් අපි අවසන් කළ යුතුයි. අවසන් කළා මේ පනත් දෙකම බිමේ සටනකින් පරද්දන්න ඕනේ කියන එක තමයි මහජන කවුන්සිලයේ සඳහා වූ ජනතා ව්‍යාපාරයේ ඉල්ලීම, මහජන කවුන්සිලයේ සඳහා වූ ජනතා ව්‍යාපාරයේ ගොඩනැගෙන්නෙම මේ පාර්ලිමේන්තුවට කියන විකෘතියට එරෙහිව. දැන් මේ විකෘතිය හොඳින් අපිට පේනවා. මේ පාර්ලිමේන්තුව 137 දෙනයි රනිල් වික්‍රමසිංහ එකතු වෙලා සමස්ත සමාජයක්ම පෙළන මිලියන 20ක් ජනතාව පෙළන නීති ගේනවා ජනතාවගේ අනුමැතියකින් තොරව. ඒක නිසා බලය නිර්මාණය කරන්න ඕනේ මේ ආයතන වලින් පිට. ඒක නිසා මහජන කවුන්සිලයේ සඳහා වූ ව්‍යාපාර විදියට අපි මේ බලය මේ ආයතන වලින් පිට පීඩවල මේව පරාජය කරන්න අවශ්‍ය පීවර ගන්නවා කියන පණිවිඩය අපි මේ මොහොතේ දෙන්න කැමතියි.
රිපෝටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය